සාදරයෙන් පිළිගන්නවා අදත් SL Buddies World YouTube channel එකේ යන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් යාලා තියෙන ඔයාලගේ African Lovebird ලා breed කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී African Lovebird ලා breed කරද්දී අවශ්‍යම දේ වෙන breeding box වල sizes, breeding box වර්ග, breeding cage වර්ග සහ ඒකට දෙන foods වර්ග, vitamin වර්ග සහ කූඩුව හදාගන්නේ කොහොමද breed වල ගැලපෙන්නේ මොන African Lovebird වර්ගයේ දේ ගැටිගේ මිලවල් සහ සියලුම දේ කතා කරන්න කි. මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන ඉතින් අපි වැඩිදුර කතා කරමු අපි යම්පේ වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනිදම කතා කරමු මේ කට්ටියගේ බ්‍රීඩින් කේජස් ගැන. ඉතින් යාළුවනේ බ්‍රීඩින් කේජ් ගත්තොත් මේ කට්ටියටත් බ්‍රීඩින් බොක්ස් යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි කල යූස් කරන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය පොල් කොම්බ නම් යූස් කරන්න බෑ. මේ කට්ටිය පොල් කොම්බ වල පිටර දාන්නේ නැහැ. කට්ටිය පොඩි වැඩි. ඉතින් අපි යමු මේ කට්ටියට තියන්න පුළුවන් බ්‍රීඩින් බොක්ස් වල සයිසස්, ඒ වගේම ඒවයි හැඩය කොහොමද වෙන්න ඕනේ කියලා බලන්න. ඉතින් යාළුවනේ මේ ඔයාලට පේන්නේ මේ කට්ටියට තියන්න ඕන හොඳ බ්‍රීඩින් බොක්ස් එකක්. ඒ කියන්නේ හොඳ ලොකුවට තියෙන බ්‍රීඩින් බොක්ස් එකක්. ඉතින් මේ සයිස් එකෙන් තමයි තියන්න ඕන. මොකද නැත්තම් මේ කට්ටිය මං කලින් කිව්වා වගේ මේ කට්ටිය කූඩුවක් හදලා තමයි බ්‍රීඩ් කරන්නේ. ඉතින් බ්‍රීඩ් කරද්දී මේ කට්ටියට හොඳ ඉඩ තියෙන්න ඕන කූඩුව හදන්න. ඉතින් ඒ වගේම ඔයාට පේනවා ඇති මේ බ්‍රීඩින් බොක්ස් එකේ ඇතුලේ තියෙනවා නිකන් තට්ටුවක් වගේ. ඒ වගේ තට්ටුවක් තියෙන බ්‍රීඩින් කේජ් එකක් යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඔයා දන්නවා බ්‍රීඩින් කරලා බිත්තර වලින් පැටවුවාට පස්සේ ෆීමේල් එක්කෙනා පැටවුන්ට කවන්නේ, මේල් එක්කෙනාත් එක කවාගෙන තමයි පැටවුන්ට කවන්නේ. ඉතින් එතකොට ඔයා දැකලා තියෙන මේ රූපෙත් තියෙන්නේ එල්ලිල තමයි බ්‍රීඩින් කේජ් වල සමහරලාට එල්ලිල තමයි කවන්නේ. ඉතින් එතකොට සමහරලාට එල්ලිල ඉන්න බැරි නිසා පොඩ්ඩක් කවා ගන්න පුළුවන්. එතකොට ඉතින් අර පැටවුන්ට ලැබෙන කෑම් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතකොට ගොඩක් අවාසි. මොකද පැටව මැරිලා යන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ෆීමේල් එක නවුනම් මැරෙන්න පුළුවන්. මොකද එයාට බිත්තර රකින්නට කෑම කන්න වෙන්නේ නැහැ. එතකොට එයාට ලැබෙන ආහාර ප්‍රමාණය අඩු වෙන නිසා එයාට එයාවුනම් මැරිලා යන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ ගොඩක් අවාසි ඒක. ඉතින් මේ තට්ටුවෙන් එන යාළුනේ ෆීමේල් එක්කෙනා ඇතුලේ බිත්තර රකින්නකොට මේල් එක්කෙනා ගොඩක් වෙලාවට බ්‍රීඩින් බොක්ස් ඇතුළට යනවා දකින්න ඇති ඔයා ඇෆ්‍රිකන් ලව් බර්ඩ්ලා. ඉතින් එතකොට මේල් එක්කෙනාට අර තට්ටුවෙන් ඉඳන් ෆීමේල් එක්කෙනාට කවන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කට්ටිය ගොඩක් කවා ගන්න පුළුවන්. මොකද තට්ටුවට හොඳට ඉඳ ගන්න පුළුවන් මේල් එක්කෙනාට. ඉතින් එතකොට එයාගේ ෆීමේල් එක්කෙනාට ලැබෙන ආහාර ප්‍රමාණය ගොඩක් දුරට වැඩි වෙනවා. පැටවුන්ට කවන ප්‍රමාණයත් වැඩි වෙනවා. පැටව මැරෙන ප්‍රමාණයත් ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමෙන් ඉතින් ඒ වගේම බ්‍රීඩින් බොක්ස් එකක් ගනිද්දිත් අඩුම තරමේ අඟල් 10ක් දිග, අඟල් 10ක් උස, අඟල් 10ක් පළලවත් බ්‍රීඩින් බොක්ස් එකක් ගන්න ඕන. මොකද මේ කට්ටියට හොඳට ඉඩවන මං කලින් කිව්වා වගේ කූඩු එහෙම හදන්න හොඳට ඉඩවන. ඉතින් අනිත් කාරණේ තමයි යන්නේ බ්‍රීඩින් බොක්ස් එකක් ගනිද්දි අර මං ඉස්සෙල්ල කිව්වා වගේ තට්ටුවක්, ඒ කියන්නේ අර ලී වලින් පැත්තකින් හදපු නිකන් ස්ටේජ් එකක් වගේ එකක් නැත්තම් බ්‍රීඩින් බොක්ස් එක ඇතුලේ අඩුම තරමේ අර බ්‍රීඩින් බොක්ස් එක ඉස්සරහා කෝට්ටක් දෙන. ඉතින් මේ තට්ටුව තිබුණත් අඩු අනිවාර්යෙන්ම මේ කෝට්ට තියෙනවනේ. මොකද නැත්තම් මේ කට්ටියට බ්‍රීඩින් බොක්ස් එකට යන්න අමාරුයි. ඒ කට්ටිය ටග්ගල් කේජ් එකෙන් ඉඳන් පියාඹල ඇවිල්ලා බ්‍රීඩින් බොක්ස් එකේ වහන්නේ මේ කෝට්ට උඩ වහලා තමයි බ්‍රීඩින් බොක්ස් එක ඇතුළට යන්නේ. ඉතින් මේක නැත්තම් ගොඩක් අමාරුයි ඒ කට්ටියට ඇතුළට යන්න. ඉතින් මේ කෝට්ට අනිවාර්යයෙන්ම බ්‍රීඩින් බොක්ස් එකක් තෝරගනිදි තියෙන එකක් තෝරගන්න. මොකද ඒ කට්ටියට නැත්තම් ඒ කට්ටිය බ්‍රීඩින් බොක්ස් එකට අකමැති වුණොත් ඒ කට්ටිය විතර එළිය එහෙම දාන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට බ්‍රීඩ් කරන එක අසාර්ථක වෙනවා. ඉතින් අපි යමු මේ කට්ටියට තියන්න පුළුවන් කල ගැන බලන්න. තියන්නේ කල ගද්දි මේ කට්ටියටත් බජිස්ලට වගේම මං බජිස්ලට කියලා ඇති කල, ඒ කියන්නේ කිරි උතුර වෙන කලට වැඩිය ටිකක් ලොකු කලයක්. ඉතින් මේ කට්ටියට තියද්දි ඒ ප්‍රමාණය මදි ටිකක්. ඉතින් ඊට වඩා ටිකක් ලොකු කල තියෙනම් ගොඩක්ම හොඳයි. මොකද මේ කට්ටියට ටිකක් මං කලින් වගේ බ්‍රීඩින් බොක්ස් එකෙන් වගේ මේ කට්ටිය කලෙ කූඩුව හදලා තමයි බිත්තර දාන්නේ. ඉතින් බිත්තර දාද්දි මේ කට්ටියට හොඳට ඉඩ ඕන කූඩුව හදාගන්න. ඉඩ නැති වුණොත් මේ කට්ටිය සමහර විට මේකට කැමති නැවෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ කට්ටිය මං කලින් කිව්වාගේම බිත්තර එළියෙම දාන්න පුළුවන්. ඉතින් එතකොට බ්‍රීඩින් අවුල් යන බව ඔයාට තේරෙනවා. ඒ නිසා ඔයා කලයක් යූස් කරනවා නම් මේ කට්ටියට කලයට යන්න පුළුවන් විදිහට
එක්කෝ අතු කෑල්ලක් හරි කියන්නේ ගස්වල අතු කෑල්ලක් හරි නැත්නම් කෝටු කෑල්ලක් හරි කලයේ සිදුරු ළඟට ඒ කියන්නේ කලයේ ඇතුළට යන සිදුරු ළඟට තියලා තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නැත්නම් මේ වලට රූපේ පේන කලයේ විදියට නිකන් අර මේ කට්ටියගේ බ්‍රීඩින් වලටම හදපු කල තියෙනවා කඩවල ගන්න. ඉතින් ඒකේ තියෙනවා කට ළඟින් මේ ඉස්සරහට ආපු නිකන් කෑල්ලක් වගේ. ඉතින් ඒක මේකට පියාඹලා ගිහලා ඒක තමයි ඉතින් ඒකෙන් තමයි අල්ලගන්නේ. ඉතින් එතකොට මේ කට්ටියට යන්න ගොඩක් පහසුයි නැත්නම් අර නිකන් කට විතරක් තියෙනකොට මේ කට්ටියට යන්න ගොඩක් අමාරු. ඉතින් මං කලින් කිව්වාගේ මිත්‍රේ එළිය දාන්න පුළුවන්. ඉතින් එතකොට බ්‍රීඩින් කලින් කිව්වාගේම සාර්ථක වෙනවා. ඉතින් අපි යමු යාළුවනේ මේ කට්ටියගේ ෆුඩ්ස් ගැන කතා කරන්න. ඉතින් මේ කට්ටියගේ ෆුඩ්ස් ගත්තොත් යාළුවනේ මේ කට්ටිය සාමාන්‍යයෙන් නම් කන්නේ බජිරි, වී, හාල්, කෙනේරි, සන්ෆ්ලවර් සීඩ්, මිලට් වගේ දේවල්. ඉතින් ඔයා කැමති නම් මම ඉස්සෙල්ලා ෆුඩ් ලිස්ට් එකක් කරලා තියෙනවා බජිස්ලට කියලා. ඉතින් මේ ඒ ෆුඩ් ලිස්ට් එක මේ කට්ටියට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකත් වීඩියෝ එක බැලුවේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න. බලන ඒකේ තියෙන කැමත් මේ කට්ටියට දෙන්න. ඉතින් එතකොට මේ කට්ටියගේ බ්‍රීඩින් සක්සස් වෙන්නත් බලපාන්න පුළුවන්. තව මේ දවස්වල බජිරි හැම ඉල නිසා ඔයාට ඒක හැම දෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යන්නේ මේ කට්ටිය බ්‍රීඩ් කරද්දී විටමින් එකක් යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ කට්ටිය විටමින් යූස් කරද්දී මේ නෙක්ටෝන් ඊ කියන විටමින් එකක් ගොඩක් හොඳයි. අනිත් එක තමයි ප්‍රයිම් කියන විටමින් එකක් ගොඩක්ම හොඳයි. ඉතින් ඒ දෙකෙන් එකක් ඔයාට දෙන්න පුළුවන් නම් ගොඩම බ්‍රීඩින් සක්සස් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ කට්ටිය ලෙඩ වෙන එකත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යන්නේ මම කලින් වීඩියෝ එකක් කියලා ඇති මේ දවස්වල ගොඩක් වැසි කාලයක් නිසා මේ කට්ටියට වතුර එකට බීකෝ කියන ප්‍රති ජාතිය මේ රුපියල් වෙන්නේ කහපාට ප්‍රති ජාතිය. ඉතින් මේක රුපියල් 20කට ප්‍රති 15ක් 20ක් වගේ හම්බ වෙනවා ෆාමසියෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගෙනලා වතුරකට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ බීකෝ කියන දේ දෙද්දී ප්‍රයිම් දෙන්න එපා. ඒක සමහරවිට විස වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ කට්ටියගේ කේජ් එක ගැන ගත්තොත් ඉතින් මේ කට්ටියට කේජ් එකක් ගනිදී ඔයා ප්‍රයා එකක් විතරක් හදනවා නම් මේ කට්ටියට අඩුම තරමේ අඩි 3ක් දිග, අඩි 3ක් පළල, අඩි 3ක් උස කේජ් එකක් තියෙනවා නේ. මොකද මේ කට්ටිය ටිකක් පියාඹල ඉන්න ඕන බජිස්ලා වගේ මේ කට්ටිය ඇක්ටිව් කුළුළු జాතියක්. ඉතින් මේ කට්ටිය පියාඹන්න ඕන බ්‍රීත් කරද්දී මේ කට්ටියගේ පැටව් වැඩෙන්න ඕන. ඉතින් ඒ කියන්නේ මේ කට්ටියත් මේ කේජ් එකේ තමයි ලොකු වෙන්න ඕන. ඉතින් එතකොට මේ කේජ් එක ටිකක් ලොකුවට ගන්න ඕන ඔයා බ්‍රීත් කරනවා නම්. බ්‍රීත් නොකරත් මේ කට්ටියට ඒ සයිස් කේජ් එකක් තියෙනවා නම් කට්ටිය ගොඩක්ම හිර කරන්න හොඳ නැහැ කුරුළු කියන జాතිය. ඉතින් පෙයා එකක් විතරක් හදනවා කියලා. ඉතින් ඔයා ගෙනේ රුපියල් 500කට 1000කට විතර කඩේ තියෙනවා පොඩි කූඩු. ඉතින් මේකක් ගෙනල්ලා ඔයා මේ පෙයා එක හදාවි. ඉතින් මේ කට්ටිය එතකොට ඉන්නේ ගොඩක් ට්‍රස්ට් එකෙන් ඉන්නේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මැරෙන්න පුළුවන් නැත්තම් බ්‍රීත් කරන්නෙත් නැහැ. ඉතින් ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ කඩෙන් ගන්න බැරි නම් ඔයාට පුළුවන් නම් ගෙදර ලී වලින් රාමුවක් ගහලා පොඩි කූඩුවක් හදාගන්න. ඉතින් කූඩුව හදද්දි අඩුම තරමේ එක පැත්තක වන් ලී හරි නැත්තම් තකරන් හරි මොනවා හරි ගහන්න. මොකද ඒ කට්ටියගේ බ්‍රීත් කරද්දී එක පැත්තක්වත් අඩුම තරමේ වැහිලා තියෙනවා. මොකද නැත්තම් වැස්ස වහයිද්දී එහෙමනම් කොහොමවත් වහන්න ඕන කූඩුව. නැත්තත් ඔයාට වහන්න බැරි වුණත් එක පැත්තක් හරි දවල්ටත් රැටත් නිතරම වහලා තියෙනවා. මොකද මේ කට්ටිය බ්‍රීත් කරද්දී මේට්ටු වෙනවා. ඉතින් මේට්ටු වෙද්දී අපි ඉන්නවා දැක්කොත් එහෙම මේ කට්ටිය මේට්ටු වෙන එක නවතිනවා. ඉතින් මේ කට්ටිය ඒකට බ්‍රීත් කරනකොට මේට්ටු වෙන තරමට තමයි බිත්තර වැඩි වෙන්නේ. මේ කට්ටියගේ එන පැට ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් මේට් වෙන එක අඩු වුණාට පස්සේ මේ කට්ටියගේ දාන බිත්තර ප්‍රමාණයත් අඩු වෙනවා. එන ඒ බිත්තර වලින් එන පැට ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් එතකොට බෝ වීම ගොඩක්ම අඩු වෙනවා. ඉතින් ඒ වගේම හැම කුරුල්ලෙක්ගේම බ්‍රීඩින් වීඩියෝ වල කියලා ඇති කේජ් එකට කෙලින් කෝට්ටක් දාන්න කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ මේ කට්ටිය බ්‍රීඩ් කරද්දී ඔයා දැකලා ඇති සමහරවිට මේට් වෙනකොට මේ කට්ටිය වැටෙනවා වගේ වෙන. ඉතින් ඒ වැටෙන්නේ ඔයා ඇද කෝටු එහෙම කියන්නේ නිකන් ගස්වල අතු වගේ ඒවා දාලා තියෙනවා. ඉතින් මේ කට්ටිය ඒකට තමයි මේට් වෙන්නේ. ඉතින් ඒ මේට් වෙනකොට ලිස්සල වැටෙන්නේ ඒ කෝට්ට ඇද නිසා ඒ කට්ටියගේ ඒක ඉන්න බෑ. ඉතින් කෙලින් කෝට්ටක් දැම්මහම ඒක උඩ හොඳට ඉන්න පුළුවන්. ඒ නිසා ගොඩක්ම මේට් වෙන එක වැඩි වෙනවා. ඉතින් මේට් වෙන වැඩි වෙනවා කියන්නේ බිත්තර දාන ප්‍රමාණය සහ බිත්තර වලින් එන පැටව ප්‍රමාණය ගොඩක්ම වැඩි වෙනවා කියන එක. ඉතින් ඒ වගේම ඔයා මේ අයලගේ කේජ් එක ඔයා ගෙදර තියද්දි ටිකක් උඩින් එල්ලලා තියන්න නැත්නම් ස්ටෑන්ඩ් එකක් උඩ හරි තියන්න. මොකද නැත්නම් පූසු වගේ සත්තුන්ට බය වුණාට පස්සේ මේ කට්ටිය බ්‍රීඩ් කරන්නේ නැහැ. මොකද මේ කට්ටිය හිතනවා මේ කට්ටිය අවශ්‍ය ආරක්ෂාව නැහැ කියලා. ඉතින් එයා ඉන්න තැන ඉතින් එතකොට ඒ කට්ටිය බ්‍රීඩ් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් අනික් කාරණේ තමයි මේ කට්ටියගේ කේජ් එකට ඔයා නිතරම අත දාලා එහෙම මේ කට්ටිය අල්ලන්න හදනවා. ඉතින් මේ කට්ටිය ඒත් බ්‍රීඩ් කරන්නේ නැහැ. මොකද ඒ කට්ටිය බය වෙනවා පූසන්ට වගේම ඔයා අත දාලා මේ කට්ටිය අල්ලන්න හදනවා. ඒ කට්ටිය බය වෙනවා. ඉතින් එතකොටත් බ්‍රීඩ් කරන්නේ ගොඩක්ම අඩු වෙනවා. ඉතින් ඒ වගේම ඔයා මේ කට්ටිය කූඩුව එල්ලද්දි හෝ නැත්තම් ස්ටෑන්ඩ් එකක් උඩ තියද්දි
ගොඩක්ම ඉරේලිය ගොඩක්ම සැරට වදින්නේ නැති විදියට කියන්න මොකද නැත්තම් මේ කට්ටියට නිකන් ට්‍රස්ට් වෙනවා වගේ කියන්නේ මහන්සියෙන් වගේ ඉනෝ ඉතින් එතකොට මේ කට්ටිය බ්‍රීඩ් කරන්න බෑ ඒ කට්ටිය ගොඩක් මහන්සි වෙනවා ඉතින් ඒක වරක්ව ගන්න ගොඩක්ම හොඳයි ඒ කට්ටියගේ කූඩුවට ඉරේලිය ගොඩක්ම නොවදින විදියට කියන්නේ ඒ කියන්නේ ඉරේලිය නැති වෙන්න හොඳ නෑ කියන්නේ ටිකක් තියෙන්න ඕන ඒ වුණාට ගොඩක්ම නොවදින සාමාන්‍යයෙන් මධ්‍ය ප්‍රමාණයට ඉරේලිය වදින නොවදින ප්‍රමාණයට තියන්න ඒ වගේම ඔයා මේකටි බ්‍රීඩ් කරත් නොකරත් මේකටි ගණිද්දී බලන ප්‍රධානම දේ තමයි ඉතින් මේකටිගේ මිල ඉතින් මේකටිය ගොඩක් වර්ග ඉනෝ කියන්නේ වර්ග 30ක් 40ක් විතර ලෝකෙ පුරාම ඉනෝ ඉතින් අපේ රටේ වුණාට ගොඩක්ම ඉන්නේ පින්චර්ස් ලව් බර්ඩ් කියන జాතිය අනිත් එක තමයි ලුටිනෝ කියන జాතිය අනිත් තමයි රෝසි පේස් කියන වගේ జాති තමයි ඉතින් අපේ රටේ ගොඩක්ම වෙලාවට ඉන්නේ ඉතින් අනිත් කටි ටිකක් මිලෙන් වැඩි ඒ නිසා ඒ කට්ටිය ගන්නවා ගොඩක්ම අඩුයි ඉතින් ඔයා හිතනවා ඇති අඩුම මිලෙන් ඉන්න ලව් බර්ඩ්ලා කියන්නේ අඩුම අපේ රටේ ඉන්න මිලවල් කොහොමද කියලා ලව් බර්ඩ්ස්ලාගේ ඉතින් යන්නේ අපේ රටේ අඩුම මිලට ගන්න ඉන්නේ මේ රෝසි ෆේස් කියන ලව් බර්ඩ් జాතිය. ඉතින් මේ කට්ටිය 3000ත් 5000ත් අතර මිලක් වෙනවා. ඉතින් මේ කට්ටිය ගොඩක්ම වෙලාවට කඩවල් වල ඉන්නවා. ඉතින් ඊළඟට ඉන්නේ ලුතිනෝ කියන ලව් බර්ඩ් జాතිය. ඉතින් මේ කට්ටිය රුපියල් 5000ක් 6000ක් වගේ ඉතින් අපේ රටේ මුදලින් වෙනවා. ඉතින් මේ කට්ටියත් ගොඩක් වෙලාවට කඩවල් වල ඉන්නවා. ඒ වගේම අර කලින් කිව්ව රෝසි ෆේස් ලව් බර්ඩ් වැඩි ටිකක් ලස්සනයි මේ කට්ටිය. ඉතින් ඊළඟට යාළුවනේ ගත්තොත් මේ කට්ටියගේ ඉන්නේ ෆින්චර්ස් ලව් බර්ඩ් කියන జాතිය. ඉතින් මේ කට්ටිය ගත්තොත් අපේ රටේ මුදලින් රුපියල් 6000ක් 7000ක් වගේ මුදලක් වෙනවා. ඉතින් මේ කට්ටියත් කඩවල වල ටිකක් අඩුයි ගන්න. ඒ වුණාට ඔයාට ikman.lk වගේ බලලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඉන්නේ yellow face කියන ලව් බර්ඩ් జాතිය. ඉතින් ඒ කට්ටිය රුපියල් 7000 9000ක් වගේ මුදලක් වෙනවා. ඉතින් මීට වඩා ගොඩක් වර්ග ඉන්න ලව් බර්ඩ්ස් වර්ග. ඉතින් මේ කට්ටියගේ මිල කරන් මම මේ ටික ගෙනාවේ නැත්තේ. මේ කට්ටිය අපේ රටේ ගොඩක්ම ගන්න අඩුයි. ඒ වගේම ගොඩක් කට්ටිය ගන්නෙත් නැහැ. මේ හතර වර්ගෙන් තමයි ගොඩක්ම වෙලාවට කට්ටිය ඇති කරන්න ගන්න. ඉතින් යාළුනේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ අප්‍රිකන් ලව් බර්ඩ්ලා බ්‍රීඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් එයාලා බ්‍රීඩ් කරද්දී මේ කට්ටියගේ තියෙන බ්‍රීඩින් කේජ් සයිසස්, බ්‍රීඩින් කේජ් වර්ග, ඒ වගේම ඒ කට්ටියේ කූඩුව හදාගන්න විදිය, කූඩුව තියෙන්න ඕන විදිය සහ ඒ කට්ටියගේ මිල ගණන් තමයි ඉතින් අද මම මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම තාම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහාට පැත්තේ තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝ ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඉතින් අදට මම මේ වීඩියෝ ගෙන් සමගන්න. ඔයාලට සුබ දවසක්.